ජෙසුබෙටයි දැබර ප්‍රේමවන්තේනි ඔබ සැමට ආශිර්වාදිත සුභම සුභ පාස්කු මංගල්‍යයක් මේ අවස්ථාවේදී අපි ප්‍රාර්ථනා කරනවා ප්‍රේමවන්තේනි අපි පසු කරගෙන ආවා මේ චතාරික කාලය වරප්‍රසාද ජනක කාලයේ පසු කරගෙන ඇවිත් ඔබ මම අද වෙනකොට එහි උච්චතම තැන මේ මොහොත ගත කරනවා පාස්කුවේ උච්චතම තැන උන්වහන්සේගේ උත්ථානය අපි මෙලෙස සමරනවා ප්‍රේමවන්තේනි සැබෑ උත්ථානයක් අත්විඳී ක්‍රිස්තුස් වහන්සේ විතරද ඔබ මම අපේ ජීවිතවල සැබෑ උත්ථානයේ අත්දැකීම භුක්ති විඳිනවද කියන එක අද අපි සාකච්ඡා කරන්නට යනවා අද අපි මෙනෙහි කරන්නට යනවා කිතුණුවන් විදිහට මම සැබෑ උත්ථානයේ අත්දැකීමක් දිනපතා මගේ ජීවිතයේ භුක්ති විඳිනවද නැත්නම් හැමදාම මරණයෙන් කෙරවල් වෙච්ච ජීවිතයක්ද ඔබ මම ගත කරන්න කියලා. ඔබේ මගේ ජීවිතයේ හැම සිද්ධියකදීම අපි මරණයෙන් කෙරවල් වෙන අත්දැකීමකද ඉන්නේ නැත්නම් මරණය පසු කරගෙන උත්ථානයේ අත්දැකීමකට ඇතුල් වෙනවද කියන එක අද දවසේ අපි බලන්නට යනවා. ප්‍රේමවන්තේනි ඔබ මම මේ අත්දැකීම විවිධ මට්ටමින් භුක්ති විඳිනවා වෙන්න පුළුවන්. අපි අපේ ජීවිත විවිධ තලයන්වල ඉඳගෙන දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ ඉතාම මුහුකුරා ගිය කිතුණු අත්දැකීමක් ඇති. සැබවින්ම දෙවියන් වහන්සේගේ ඒ ජීවිත ක්‍රමය උන්වහන්සේ ඔබට මට දීලා තියෙන මරණය තුලින් ගමන් කරලා සැබෑ උත්ථානයත් අත්දකින ජීවිතයක් ඔබ ගත කරනවා වෙන්න පුළුවන්. නැත්නම් සමහර වෙලාවට ඔබේ ජීවිතය මරණය විතරක් හැම මොහොතකම ඔබට පීඩා කරනකොට ඒ පීඩාව තුළ වෙහෙසටපත් වෙලා ඔබ ජීවත් වෙනවා වෙන්න පුළුවන්. අද අපි ඒ කොතන හිටියත් අපි ඉන්න තැනින් අඩියක් හෝ ඉස්සරහට ගමන් කරන්නට යනවා. අඩියක් හෝ ඉහල් මානයක උන් වහන්සේත් එක්ක ගමන් කරන්නට යනවා. අපි පිපාස වෙමු, අපි ආස වෙමු, අපි උන් වහන්සේගෙන් ඉල්ලමු. මේ පුංචි මොහොත අපි මේ සම්බන්ධ වීමත් එක්ක, මේ දැනගැනීමත් එක්ක, උන් වහන්සේ මේ දෙන මඟ පෙන්වීමත් එක්ක අපි ඉන්න තැනින් එක පියවරක් හෝ ඔබවයි මාවයි ඉදිරියට අරන් යන්න කියලා අපෙන් වහන්සේගෙන් ඉල්ලමු ප්‍රේමවන්තේනි. දැබර ප්‍රේමවන්තේනි ඔබයි මමයි මේ උත්ථානය කොහොමද පසු කළේ? ඔබයි මමයි අද දවසේ අපි මේ භුක්ති විඳින සැබෑ උත්ථානයේ අභිරහස විජයග්‍රාහීව භුක්ති විඳින කිතුණුවෙක්ද කියන එක කල්පනා කරලා බලමු. ප්‍රේමවන්තේනි අපි වරප්‍රසාද ජනක කාලයයි කියලා මේ වසර ඇතුලේ අපි දින 40ක් පහු කළා. ශුද්ධෝ සතිය පහු කළා. ශුද්ධෝ සතිය ඇතුලේ අපි උන් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය මරණය ඉන්පසු මේ උත්ථානය අද දවස වෙනකොට අපි සිහිපත් කළා. ප්‍රේමවන්තේනි මේවා නිකම්ම නිකං සිහිපත් කිරීම විතරද ඔබට? ඔබේ ජීවිතයට උන් වහන්සේ සිහිපත් කිරීමකින් විතරද මේ අත්දැකීම ගෙනල්ලා දෙන්නේ? නැත්නම් ඇත්ත වශයෙන්ම ඔබ ජීවිතයේ මේ අත්දැකීම භුක්ති විඳිනවද? අද ඔබ ඔබෙන් පෞද්ගලිකව මේ ප්‍රශ්න ටික අහන්න. ඔබවම අද ප්‍රශ්න කරන්න, මම කොතනද ජීවත් වෙන්නේ? ප්‍රේමවන්තේනි අපි හැමෝටම පුළුවන් සාමාන්‍යයෙන් හොඳ කතෝලිකයෝ විදිහට ජීවත් වෙන්න. අපි එදිනෙදා දිව්‍ය පූජාවට සම්බන්ධ වෙන, නැත්නම් සතියන්තයේ ඉරිදා දිව්‍ය පූජාවට සම්බන්ධ වෙන, නැත්නම් අපි හැමෝම දවසේ ගානේ අපි හවසට පවුලක් විදිහට එකතු වෙලා යාඥා කරන මේ අත්දැකීම තියෙන කතෝලිකයෙක් වුණත් සමහර වෙලාවට ඔබ හරියට තවම උන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා නැති වෙන්න පුළුවන්.
ඒ සම්බන්ධ නොවීමම ඔබට ඔබේ කිතුණු ජීවිතය ඔබේ කතෝලික කම ඇතුලේ වෙහෙසකර බවක් දැනෙන්න පුළුවන්. ප්‍රේමවන්තේනි, මේ වෙහෙසකර ගතිය ඉවත් කරගන්න නම් අපි සැබෑ උත්තානයේ රහස අඳුර ගන්නට ඕනේ. මේ වැඩසටහන අපි නම් කළා අලුත් වෙමු කියලා. ඇයි අපි එහෙම නම් කළේ? ඇත්තෙන්ම අපි අපේ ජීවිතවල අලුත් වීමක් අද දවසින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. අපි මේ ගමන් කරපු සති කීපය ඇතුලේ අද දවසේ ඔබ ඇත්තෙන්ම අලුත් වෙන දරුවෙක් දැරියක් වෙන්නට අවශ්‍යයි. ප්‍රේමවන්තේනි, කිතුණු කමේ රහස ඒකයි. උන්වහන්සේ අපිට දීලා තියෙන අවස්ථාවක් ඔබ අලුත් වෙන්න. ඒකයි උන්වහන්සේ අපිට දුන්නු මේ ප්‍රසාද නිධානවල තියෙන වටිනාකම. ප්‍රේමවන්තේනි, දිනපතා ඔබට උත්ථානයක් දකින්න පුළුවන්. සතිපතා ඔබට උත්ථානයක් දකින්න පුළුවන්. ඔබ මරණයෙන් වෙහෙසුණු, ඔබ පීඩාවෙන් වෙහෙසුණු කිතුණුවෙක්ද ඔබට උන්වහන්සේ ආරාධනා කරනවා. ඊට වඩා රහසක් මගේ ළඟ තියෙනවා පුතේ. ඊට වඩා රහසක් මගේ ළඟ තියෙනවා දුවේ. ඒකයි මේ සැබෑ උත්ථානයේ අත්දැකීම. අපි මේ උත්ථානය භුක්ති විඳින දරුවෙක් වෙන්නට ඕනේ. ප්‍රේමවන්තේනි, මේ උත්ථානයේ රහස උන්වහන්සේගේ ශ්‍රාවකයවත් දැනගෙන හිටියේ නැහැ. මේ උත්ථානයේ බලය උන්වහන්සේගේ ශ්‍රාවකයවත් දැනගෙන හිටියේ නැහැ. උන්වහන්සේ ළඟින්ම හිටියේ, උන්වහන්සේට කිට්ටුවෙන්ම හිටියේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ. මේ ශ්‍රාවකයන්ටවත් තේරුණේ නැහැ උන්වහන්සේගේ උත්ථානයේ බලය. ඒකයි මරණයේදී සැඟවුනේ. ප්‍රේමවන්තේනි, උන්වහන්සේ මැරෙන්න යනවයි කියලා කියනකොට උන්වහන්සේ වෙනුවෙන් මැරෙන්න ලෑස්ති කියපු පේදුරු ඒකයි තුන් පාරක් උන්වහන්සේව දන්නේ කිව්වේ. මේ උත්ථානයේ රහස දැනගෙන හිටියේ නැහැ. මේ උත්ථානයේ බලය දැනගෙන හිටියේ නැහැ ප්‍රේමවන්තේනි. ඒකයි එහෙම වුනේ. ඒකයි උන්වහන්සේව දන්නේ නැහැ. උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන්න තරම් පේදුරුට ගල් හදවතක් ආවේ. පේදුරු මේ රහස දැනගෙන හිටියේ නැහැ ප්‍රේමවන්තේනි. පේදුරු විතරක් නෙමෙයි, අනිත් හැම ශ්‍රාවකෙක්ම දාලා දිව්වා, හැංගුණා. ඒ සැඟවුණු පිරිස මැදටයි උත්තාන වූ සමිඳුන්නාවේ. ඔබට ඒ කතන්දරය මතක ඇති. ඒ හැමෝම ජේසුගේ මරණයට බය වෙලා ගිල සේනා කුළු ශාලාවේ හැංගිලා දොරවල් වහගෙන හිටියා. ප්‍රේමවන්තේනි, අද අපි ගමන් කරන්න යනවා ඒ තැනට. ජේසු එදා ඒ ශ්‍රාවකයෝ වෙතට ආවා වගේ අපි අද අදහන්නට යනවා කිතුණු මගේ ජීවිතයට, කතෝලික මගේ ජීවිතයට, මගේ පවුලට. අපි අද දොරවල් වහගෙන බයේ ප්‍රශ්නවලින් මෙරිකලා ඉන්න තැනට උත්ථානයේ සමිඳුන් අද එන්නට යනවා. බලමු අපි උන්වහන්සේ ලස්සනට ජුවම් 20:19 ලස්සන වගන්ති කීපයක් අපිට පෙන්වනවා. අපි ජුවම් 20:19 ඉඳලා තේරුම් ගමු මොකද්ද එදා සිද්ධ වුණේ කියලා. අපි බලමු උන්වහන්සේ මේ විදිහට ශ්‍රාවකයින් වෙතට ගිහිල්ලා දර්ශනය වෙනවා. සතියේ පළමු වනදා වූ එදා සවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට ඔබට ශාන්තිය වේවායි වදාළසේක. ප්‍රේමවන්තේනි, ජේසු ආවේ කොතනටද? දොරවල් වහගෙන හිටපු තැනට. දොරවල් වහගෙන හිටපු තැන ඒ දොරවල් අතරින් උන්වහන්සේ ගමන් කළා. ඔබේ මගේ ජීවිතේ අපි අගුළු දාගෙන ඉන්න තැන මේ උත්ථානයේ උන්වහන්සේ විනිවිද ගමන් කරන්නට යනවා. උන්වහන්සේ ඒ හරහා ඔබ මම බාධක දාගෙන ඉන්න තැනට උන්වහන්සේ හරහා ගමන් කරලා මේ උත්ථානයේ අභිරහස අපිටත් කියන්නට යනවා. ඇයි ජේසු ශ්‍රාවකයෝ වෙතට ඇවිල්ලා ඔබට ශාන්තිය වේවායි කිව්වේ?
ප්‍රේමවන්තේනි මේ ගෝලියෝ හිටියේ මහා බයකින් පොඩි බයක් නෙවෙයි ඒක මරණ බය අපිව මරයි අපේ මූලිකයව මරලා එල්ලලා දැම්මා අපිටත් ඒකමයි සිද්ධ වෙන්නේ ඒ බයටයි මේ ශ්‍රාවකයෝ ඔක්කොම හැංගිලා හිටියේ ඒ බය නුයි ඒ අය තැති ගැන්විලා හිටියේ ඒ මැදට ජේසු ඇවිත් කියනවා ඔබට ශාන්තිය වේවා ඔබට සාමය ඔබේ ඇතුළාන්තයේ නැති සාමය ඔබේ ඇතුළාන්තයේ නැති ප්‍රීතිය ඔබේ ඇතුළාන්තයේ නැති මේ නිදහස දෙන්න ජේසු ඇවිත් කියනවා ඔබට සාමය වෙන්නට කියලා ප්‍රේමවන්තේනි අපි අදහමු මේ පාස්කුවේ මේ උත්තානයේ ජේසු අද ඇවිත් මට කියනවා ඔබට සාමය වේවායි කියලා මේක අහන හැම කෙනෙකුගේම හදවතට ඔබ මොන අගුළු දාගෙන හිටියත් ජේසු අද ඇවිත් කියනවා ඔබට සාමය වේවා ප්‍රේමවන්තේනි අපි පිළිගමු ජේසු අද ඔබට දෙන මේ වචනය සාමය උන්වහන්සේ ඔබේ මගේ හදවතට ප්‍රාර්ථනා කරනවා ප්‍රේමවන්තේනි මොන දේ තිබුණත් මේ ඇතුළාන්ත සාමය නැත්නම් අපේ ජීවිතේ කිසිම රහක් නැහැ කිසිම ගතියක් නැහැ අපි කියනවා නේද අයියෝ මම ඔහේ ජීවත් වෙන්නේ මම දන්නේ නැහැ ඇයි මම ඉස්සරහට යන්නේ කියලා නිකන් යන්නම් වාලේ මම යනවා ප්‍රේමවන්තේනි එම ජීවිතයක් ඔබ හැබැයි අද ඒ ජීවිතයටත් ජේසු ඇවිත් කියනවා ඔබට සාමය වේවා ප්‍රේමවන්තේනි මේ කැදවීම මේ ආශිර්වාදය එදා ශ්‍රාවකයින්ට ලැබුණා වගේ අද ඔබටයි මටයි උන්වහන්සේ දෙනවා උත්තාන වුණු ජේසු ඇවිත් මට කියනවා මගේ ජීවිතේ මොන ප්‍රශ්නද තියෙන්නේ මරණ බයක්ද තියෙන්නේ මොන වගේ ගැඹුරු පාපයක්ද තියෙන්නේ එතන ළඟට ඇවිත් ජේසු කියනවා අද මම ඔබට සාමය දෙනවා අද මම ඔබට නිදහස දෙනවා අද මම ඔබට ප්‍රීතිය දෙනවායි කියලා ප්‍රේමවන්තේනි අපි අයිති කරගමු ඉදී බලමු අපි ඉස්සරහට ගිහිල්ලා උන්වහන්සේ පුදුම ලස්සනට අපිට මේ කොටසින් ඒ උන්වහන්සේ දා වුණු අනාවරණය පැහැදිලි කරලා දෙනවා උන්වහන්සේ මෙසේ වදාරා තමන් අද්ද ඇලයද ඔවුන්ට පෙන්වූසේක ශ්‍රාවකයෝ සමිදානන් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනා ගියහ ප්‍රේමවන්තේනි ජේසු මෙහෙම ආවම කවුරුත් හිතුවේ නැහැ ඒ ජේසු කියලා ඒ මොකද උන්වහන්සේව එල්ලලා මැරුවා හැබැයි ජේසු ඇවිත් පෙන්නනවා මෙන්න මගේ තුවාල මෙන්න මම ඇන ගහපු තුවාල මෙන්න මගේ සිදුරු වුණු ඇලය ඒ තුවාලය උන්වහන්සේ පෙන්නනවා තෝමස් කිව්වා නේද මට ඔය තුවාල කැලලට අත දානකම් විශ්වාස නැහැ ඔබ අවතාරයක්ද කියලා තෝමස් වන්ගේ අවිශ්වාසේ සුව කල සැටි පුදුමකි සමිදේ ප්‍රේමවන්තේනි අපි තෝමස්ලා වෙලා ඇති ඌන තරම් ජේසු සිද්ධියක් මැද්දට ඇවිල්ලා අපිට උදව් වෙනවා වගේ දැනෙනකොට අපි හිතනවා නැහැ උන්වහන්සේට බැහැ මං අතරට එන්න උන්වහන්සේට බැහැ මට උදව් වෙන්න අපි හිතන ඕන තරම් ඔය වගේ හැබැයි උන්වහන්සේ කියනවා මට පුළුවනි ඔබ අතර ක්‍රියාත්මක වෙන්න මට පුළුවනි ඔබට නිදහස දෙන්න මට පුළුවනි ඔබට සාමය ගෙනල්ලා දෙන්න ප්‍රේමවන්තේනි අපි හැමෝම ඔය හිරවුණු තැන අද හිරවෙලා ඇති තෝමස් හිරවුණු තැන ජේසුව විශ්වාස කරන්න බැහැ අර එල්ලිලා මැරිලා ඉන්නවා මම දැක්කා ඊට පස්සේ ලොකු ගල්ලෙනක දාලා වැහුවා කොහොමද ජේසු එන්නේ අපේ ප්‍රශ්නත් ඒ වගේ අපි හිතනවා මේකට විසඳුමක් නැහැ මනුස්සයින්ට දෙන්න දන්නේ නැහැ අපි හිතනවා හැබැයි උන්වහන්සේ ඒ ප්‍රශ්නය මැදට උන්වහන්සේ ඒ අරගලය මැදට උන්වහන්සේ ඒ ලෙඩ දුක මැදට අද උන්වහන්සේගේ උත්තානයේ
අනකිරීම සිදු කරනවා ප්‍රේමවන්තේනි. අපි මේ ජයග්‍රාහී උත්ථානය ඔබේ මගේ පෞද්ගලික ජීවිතයේ භුක්ති විඳිය යුතුමයි. නිකං වර්ෂයකට එක පාරක් එන උත්ථානයක් කරගන්නේ පාමේ උත්ථානය ප්‍රේමවන්තේනි. අපි ඉල්ලමුන් වහන්සේගෙන් හැම උදයකම ජීවිත උත්ථානයක් අපිට. ප්‍රශ්නයක් අරගලයක් එනකොට ඒ අරගලය මැද අපි ජේසුගෙන් ඉල්ලමු. මට ඕනේ උත්ථාන වෙන්න ස්වාමිනි. ඔබේ පාපිෂ්ට තැන දැක දැක ඔබ ඉල්ලන්න උන්වහන්සේගෙන් මට ඕනේ මේ පාපයෙන් උත්ථාන වෙන්න ස්වාමිනි. ඔබ වහන්සේ එදා ඒ ජීවිත පෙරළුවා නම් ඔබ වහන්සේ මගේ ජීවිතය පෙරලන්න. එදා බය වෙලා හැංගිලා හිටපු ඔය ශ්‍රාවකයෝම තමයි මුළු ලෝකය වෙතටම මේ අත්දැකීම අරගෙන ගිය ප්‍රේමවන්තේනි. මේ අත්දැකීම මුළු ලෝකයටම අරගෙන ගියේ ඔය ශ්‍රාවකයෝමයි ප්‍රේමවන්තේනි. ඒකයි අපි උන්වහන්සේගෙන් ඒ උත්ථානයේ රහස ඉල්ලන්නට යන්නේ. බලන්න උන්වහන්සේ එදා ඒ අයට කැඳවීමක් දෙනවා. ඒක තමයි දැන් අපි බලන්නට යන්නේ. ඔබට ශාන්තිය වේවායි යලිත් උන්වහන්සේ උන්ට වදාරා, පියාණන් වහන්සේ මායව වදාලාක් මෙන් මමද ඔබ යවමි ඔවුන්ට කීසේක. ප්‍රේමවන්තේනි, ජේසු කියනවා තාත්තා මාව එව්වා වගේ මම ඔබ සැමවත් යවනවායි කියලා. දැන් ප්‍රේමවන්තේනි, ඔබටයි මටයි උන්වහන්සේ මේ උත්තාන දවසේ දෙන ආරාධනය ඕක. තාත්තා මාව එව්වා වගේ මමත් ලැස්ති ඔබව යවන්න. ප්‍රේමවන්තේනි, ජේසුව තාත්තා එවපු ගමනේ කෙරවල් වුණේ කොතනද? කල්පනා කරලා බලන්න. ලෝකේ ජීවිතේ ජේසුගේ කතන්දරය ඉවර වුණේ කොතනද? මරණයෙන්, කුරුසියේ මරණයෙන්. ප්‍රේමවන්තේනි, අපිවත් උන්වහන්සේ කුරුස ගමනක අරගෙන යන්නට යනවා. තාත්තා මාව යවුවා වගේ මමත් ඔබව යවනවා. ප්‍රේමවන්තේනිය නිසා කුරුසයක් නැති ජීවිතයක් ජේසුගෙන් ඉල්ලන්න එපා. ඔබ කිතුනු වෙක් නම් මරණයක් නැති ජීවිතයක් ජේසුගෙන් ඉල්ලන්න එපා. ඔබට යුතුයි මරණයෙන් ගමන් කරන්න. ඔබට යුතුයි කුරුසියේ ගමන. හැබැයි එතනින් නතර වෙන්නේ නැහැ මගේ ප්‍රේමවන්තේනි. ඒකයි මේ ජයග්‍රහණයේ රහස. අපි එතනින් නතර වෙන කිතුනුවෝ නෙවෙයි. මරණයෙන් නතර වෙන කිතුනුවෝ නෙවෙයි. අපි හැමෝටම මරණය තුළ ගමන් කරනකොට, කුරුසිය තුළ ගමන් කරනකොට උන්වහන්සේ මහා ආශිර්වාදයක් දෙන්නට යනවා. ඒ ආශිර්වාදය තමයි උත්ථානයේ ආශිර්වාදය. අලුත් ජීවිතයකට උන්වහන්සේ ආශිර්වාද කරන්නට යනවා. ඒකයි උන්වහන්සේ කියන්නේ හැම සාපයක්ම ඔබේ ජීවිතයේ ආශිර්වාදයකට පරිවර්තනය කරනවායි කියලා. ප්‍රේමවන්තේනි, මේ සියල්ල කරන්න ඔබට මට එක දෙයක් තියෙන්නට ඕනේ. ඒ තමයි ඇදහිල්ල. ඔබට ඇදහිල්ල තියෙනවද ඔබ උන්වහන්සේ උත්ථානයේ ජීවිතයකට රැගෙන යන්නට යනවා? ඇදහිල්ල නැති තැන අපි කිසිසේ කෙනෙකුට උත්ථානයේ බලය භුක්ති විඳින්න වෙන්නේ නැහැ ප්‍රේමවන්තේනි. ඒ නිසා අපි උන්වහන්සේට කියමු, මට අද ඒ ඇදහිල්ල දෙන්න ස්වාමී. බලන්න මෙතන ඉතාම ලස්සන කොටසක් තියෙනවා. මෙතනින් මම ඔබව රැගෙන යනවා ඒ ආලේපය වෙතට. ඒ උන්වහන්සේ දුන්නු ශ්‍රද්ධාත්ම ගමන අපිට පොදුයි කියන දේ මම ඔබට කියලා දෙන්නට යනවා. බලන්න උන්වහන්සේ ලස්සනට කියනවා. උන්වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙලා ශුද්ධාත්මයානන් පිළිගන්න. උන්වහන්සේ ඒ හැම කෙනෙක් වෙතටම හුස්ම හෙළලා කියනවා ශුද්ධාත්මයානන් පිළිගන්න කියලා. ප්‍රේමවන්තේනි, එදා ජේසුව දන්නේ නැහැ කියපු පේදුරු ජේසු වෙනුවෙන් මැරෙන්න ගියේ මේ ශුද්ධාත්මයානන් වහන්සේත් එක්කයි. එදා හැංගිලා දුවපු අපොස්තුලවරු මේ මුළු ලෝකයේ වෙතටම ගිහිල්ලා ප්‍රාණ පරිත්‍යාගිවරු වෙලා ජේසුගේ දහම දුන්නේ එකයි. මොන බලයෙන්ද?
ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් ප්‍රේමවන්තේනි ඔබට මට උන් වහන්සේ හැම උදයකම මේ බලය දෙන්නට යනවා හැම උදයකම ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ඔබේ ජීවිතවලට දෙන්නට යනවා අපි අදහමු ජේසු මගේ හදවතට ජේසු මගේ ජීවිතයට හුස්ම හෙලා දවසක ජීවන හුස්ම මට දුන්නා වගේ හැම උදයකම මා පිට හුස්ම හෙලා ශුද්ධාත්මයන් වහන්සේව දෙන්නට යනවා ප්‍රේමවන්තේනි ශුද්ධාත්මයන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා නම් ඔබට මනුස්ස මට්ටමින් ජීවිත සිද්ධිවලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ ඔබට අමාරුකම දැනෙන්නේ නැහැ මොන අමාරුව මැදත් ශුද්ධාත්මයන් වහන්සේ මහා බලයකින් ඔබව රැගෙන යනවා ඔබට දැනේවි ප්‍රේමවන්තේනි අපි මේ දේ රාස කරමු අපි ඉල්ලමු ස්වාමිනි මට ඒ ශුද්ධාත්ම දැකීම අපි මේ පෙන්තකොස්තේ දක්වා යන ගමනේදී අපි ඉල්ලමු මේ වර්ෂයේදී විශේෂයෙන් මට මේ පෙන්තකොස්ත මංගල්‍ය වෙනකන් යන අත්දැකීම තුල ශුද්ධාත්මයන් වහන්සේව බහුලව දකින්න ශුද්ධාත්මයන් වහන්සේ තුල උත්තානයේ සැබෑ උත්තානයේ රහසත් විඳින්න අපිට බලය දෙන්නට කියලා අපි වහන්සේගෙන් ඉල්ලමු ප්‍රේමවන්තේනි ඉල්ලන්න ජේසු ඔබට දෙන්නට යනවා උන්වහන්සේ කියනවා සොයන්න ඔබට සම්බ වෙන්න යනවා තට්ටු කරන්න ඔබ වෙනුවෙන් දොර හරින්න යනවා ප්‍රේමවන්තේනි ජේසුම කියපු මේ ආරාධනය අපි කියමු ජේසුම මේ දුන්නු ආරාධනය අපි ක්‍රියාත්මක කරමු ප්‍රේමවන්තේනි උන්වහන්සේ කිව්වා ඔබ ඉල්ලන්න ඔබට මම දෙනවා උන්වහන්සේ කියනවා ඔබ ඉල්ලනවට වඩා මම දෙන්න ලෑස්ති කියලා අපි උන්වහන්සේගෙන් ඇදහිල්ල ඉල්ලන්නට යනවා. ඇදහිල්ල තුල ගමන් කරන්න ශ්‍රද්ධාත්මයන් වහන්සේව ඉල්ලන්නට යනවා. සැබෑ අලුත් වීමක් මේ උත්තානයේ අපි උන්වහන්සේගෙන් ඉල්ලන්නට යනවා. අපි කියමු උන්වහන්සේට ස්වාමිනි මොන පදනමක මගේ කිතුණුකම තිබුණත් ඊට එහා ගිය බලයක ඔබ වහන්සේ මාව මේ හවස ආශිර්වාද කරන්න. මේ හවස ඔබ වහන්සේගේ ශුද්ධාත්ම දැකීම තුළ සැබෑ කිතුණුවෙක් විදිහට උත්තානයේ අභිරහස භුක්ති විඳින්න පුළුවන්කම මට ගෙනල්ලා දෙන්න ප්‍රේමවන්තේනි මේක අද දවසින් ඉවර කරන්න එපා හැම දවසකම ඔබ උන්වහන්සේගෙන් මේ උත්තානයේ රහස ඉල්ලන්න හැම හවසකම මරණයෙන් කෙරවල් කරන්න එපා ඔබේ ජීවිත අත්දැකීම මරණයට එහා ගිහිල්ලා උත්තානයේ රහස උත්තානයේ රසය ජේසුගෙන් ඔබ ඉල්ලන්න ප්‍රේමවන්තේනි ඒක ඔබ ඉල්ලනකොට උන්වහන්සේ ඔබට ඒ ආශිර්වාදය නොඅඩුව දෙන්නට යනවා ඉතින් ප්‍රේමවන්තේනි මේ අලුත් වෙමු වැඩසටහන තුළ අපි ඔබ උත්තානය වෙනකන් රැගෙන ආවා අපි බලාපොරොත්තු වෙන ඔබේ ජීවිතය ඇතුළ මේ සැබෑ උත්තානයේ රහස ඔබට දැනෙන්නට මෝනේ ඔබ ඒක ඉල්ලන්නට මෝනේ මේ රාත්‍රිය පහන් වෙන්න කලින් ජෙසුගෙන් ඉල්ලන්න මේ අවුරුද්දේ මට ඒ උත්තානය තව තවත් ගැඹුරින් දකින්න බලය දෙන්නට කියලා අපි යඥා කරමු මොහොතක් අපි උන්වහන්සේගෙන් ඉල්ලමු ස්වාමිනි අපි අතර ඒ අත්දැකීම ඇත්තක් කරන්නට කියලා ශදෝ ස්වාමිනි මේ හවස අපි ඔබවහන්සට යාඥා කරනවා. අපි හැම කෙනෙක් වෙනුවෙන්ම. ඔබ වහන්සේ දා ශ්‍රාවකයන්ට දුන්නුවේ සැබෑ උත්තානයේ ප්‍රීතිය අපි හැම කෙනෙකුගේම හදවත් ඇතුළේ භුක්ති විඳින්න ඔබ වහන්සේ අපිට මඟ පෙන්වන්න. වහන්සේගේ ආශිර්වාදයේ දෑත අපි වෙතට යොමු කරන්න ස්වාමිනේ. ඔබ වහන්සේ පොරොන්දු වෙනවා. පවුලෙන් එක්කෙනෙකු අදහනකොට මුළු පවුලම ගලවනවයි කියලා. ස්වාමිනී මම අදහනවා ඔය උත්තානය මගේ පවුලට ඇවිත් ඉවරයි. ඒ නිසා වහන්සේ අපේ මුළු පවුලටම අපේ මුළු පරිසරයටම අපේ මුළු හැම ජීවිතයකටම කිතුණු සංගයටම වහන්සේ උත්තානයේ රහස දුන්නු නිසා අපි වහන්සේට ස්තුතියි කියනවා ස්වාමිනී. අපි මේ ඉල්ලු සැමදේ අපගේ ස්වාමියානන්ද ඔබ වහන්සේගේ පුතාද වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසාම අපට ලැබේවා. අමෙන් ප්‍රේමවන්තේනි ඔබ සැමටම
නැවත ආශිර්වාදාත්මක සුභම සුභ පාස්කු මංගල්‍යයක් ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට ජේසු පිහිටයි.